ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. සුදු කළු සහ පැතලි චරිත ජීවත් වෙන සමාජයක එවන් චරිත අතුරින් එක් චරිතයක් හා කෙලින් කතා කරන මිනිත්තු කිහිපයයි හට් ඩොග්. ඇය භාෂා කීපයකින් ගීත ගායනා කළ හැකි ගායිකාවක්. ප්‍රසංග වේදිකාවට ප්‍රාසංගික බව මුසු කළ දක්ෂ ගායන ශිල්පිනියක්. ප්‍රසංග වේදිකාවට නැතුම බැරි ගායිකාවක්. දශක කිහිපයක් පුරා ජනප්‍රියත්වයට පත් ගීත ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඇය අදටත් තම ගායන ශෛලියෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන චරිතයක්. අද අපේ ආරාධිත ශිල්පිනිය ජනප්‍රිය ගායන ශිල්පිනි කේ සුජීවා. අද කෙලින් කතාව ඇය සමගයි. හට්ටෝ අපි කෙලින් කතා කරමු. අද මේ පුටුවට ඇවිල්ලා ඉන්නේ කොහොමද? ඉතා හොඳයි. ඔබේ සම්පූර්ණ නම? ලූඩ්ස් සුජීවා කරුණා රත්නම්. පාසල් කාලේ? පාසල් කාලේ මම ඉස්කෝල දෙකකට ගියා. Vincent Girls High School Batiklo High School Candy Pasal kale tibunu sundara matake Pasal kale puravatama sundarai hitala duk wenna wat naththam pasata wenna wat ek dawasak wat nathi tarak matake rendurumu matake man star student with ek oba jeevithaya vindinawada vindawanawada vindinawa ඇයි ඔබ එහෙම කියන්නේ? ඉතා සතුටෙන් මං ඉන්නේ ඒකයි. ඔබට අනු සතුටු මොකක්ද? මං හිතන්නේ මං ආපු ගමනත් එක්ක මං ඉතා සාර්ථකයි. ඉතින් හැරිලා බලද්දි මං ආපු ගමන ගැන මං ඉතා සතුටු වෙනවා. ඔබ ඍජුව කතා කරනවාද? අනිවාර්යයෙන්. ඔබ සාර්ථකයි කියලා කිව්වා. ඇයි ඔබ සාර්ථකයි කියලා කියන්නේ? මං සාර්ථකයි කියලා කියන්නේ මම මගේ ඉගෙනීම පැත්තකින් බැලුවොත් මට තියෙනවා උපාධි දෙකක් මනෝවිද්‍යාවට එකක් ඒ වගේම කොස්මටොලොජි එකට එකක් එතකොට ටීචර්ස් ග්‍රේඩ් තියෙනවා සංගීතයට වයලින් එකට ඉගෙනීම් පැත්තේ බැලුවොත් යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් උපරිම ඒ සබ්ජෙක්ට් එකේ එතෙන්ට වෙනකන් ඉගෙනගෙන තියෙනවා ජීවිතේ ගත්තොත් මම සිංගල් පේරන් කෙනෙක් එතකොට මගේ දරුවෝ දෙන්නත් එක්ක මම මේ ආපු ගමන ඉතා සාර්ථකයි කියලා හිතෙනවා මං තනි වුණේ අවුරුදු 22 දී අංජලිත් එක්ක අංජලිට දවස් 31යි ඒ කොළඹට ආපු ගමන ඉතින් මට හිතෙන්නේ අද ඕනම කෙනෙක් සෑහීමට පත් වෙනවනේ Taman ගැන සමහර කට්ටිය ඉන්නවා සෑහීමට පත් වෙන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතේ ගත්තොත් මං හිතන්නේ මේ වෙද්දී මගේ දරුවෝ දෙන්නත් එක්ක මම මේ ආපු ගමන ගැන මං ඉතා සතුටු වෙනවා සහ මං ඉතා මං ගැන ආඩම්බර වෙනවා. ඔබට අනුව single mom concept එක හොඳයිද? කවුරුත් හිතලා single mom කෙනෙක් වෙන්නේ නැහැ. ඒකට උත්තරේ. ඉතුරු ටික වාට fill up කරගන්න පුළුවන්. ජීවිතේ කිසිම අරමුණක් නොතිබුණු දවස් තිබුණාද? කවදාවත් තිබිලා නැහැ. අරමුණකට අනුව වැඩ කළා අනිවාර්යෙන් ටයිම් මැනේජ්මන්ට් එක ලයිෆ් මැනේජ්මන්ට් එක ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක මේ හැමදේම එකතු කරගෙන තමයි ජීවිතය යන්නේ ඔබට තිබුණු හොඳම අරමුණ මගේ දරුවෝ දෙන්නා සතුටෙන් තියෙන එක ඔබට ඔබව මුණ ගැහෙන්නේ කොතනද මගේ දරුවෝ දෙන්නා ඉස්සරහ අම්මා කෙනෙක් හැටියට අවංකයි අනිවාර්යෙන් 100%ක් මං හැම වෙලෙම මාව example එකට ගන්න මම වතුර වීදුරුවක් වගේ I'm like a clear glass of water කියලා තමයි අලට example කියන්නේ ඒක මේ පැත්තෙන් බැලුවොත් ඒ පැත්තේ පේනවා දරුවන්ට ඔබ නීති රීති දානවද නැහැ නිදහස දෙනවා සම්පූර්ණ නිදහස දෙනවා ගැටලුවක් නැහැ ඒ නිදහස ඒගොල්ලෝ හරි හැටි පාවිච්චි කරන්න දන්නවා ඔබ ඒ දේ කියලා දුන්නා ඒ දේ මං කියලා දීලා නැහැ ඒ දේ ඒගොල්ලෝ මගේ දිහා බලලා හදාගෙන තියෙන්නේ. ඔබේ ජීවිතේ ඔබට ලැබුණු වටිනාම දේ මගේ දරුවෝ දෙන්න. ඔබ කලාව විකුණනවද? නැහැ. ඔබ ඔබව මාකට් කරනවද? නැහැ. ඇයි ඔබ ඔබ මාකට් කරන්නේ නැත්තේ?
මං ඉගෙනගෙන තියෙන නිසා මට උපාධියක් තියෙන නිසා ව්‍යාජ පුවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන් ඔස්සේ යනවා මොකද්ද ඔබට කියන්න තියෙන්නේ මානසික මට්ටම තාම හැදිච්ච නැති පිරිසක් ඒක මං ඒක මට ඒකට මං හිතන්නේ මට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ මගේ ජීවිතේ මං ආපු ගමනත් එක්ක හැරිලා බලද්දී this is nothing ඔබ විශ්වාස කරනවද ඔබට හොඳ මානසික මට්ටමක් තියෙනවද අනිවාර්යෙන් හොඳ සිහි කල්පනාවෙන් මං වැඩ කරන්නේ ඕනම දේ ඍජුව කියන කෙනෙක් අනිවාර්යෙන් මූලටම කියනවා ඒක තමයි වැඩිපුර මිනිස්සු මට කැමතිත් නැත්තේ ඍජුව කතා කරලා වුණු ලොකුම අභියෝගය එකක් දෙකක් කියලා කියන්න බෑ මං හිතන්නේ මුලින්ම මට ගෙදරින් එළියට බහින්න වෙන්නේ තේ නිසා ඉතින් එහෙම එකක් මේක තමයි ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිතේ එක ප්‍රශ්නයක් එක ඉෂුව එකක් වුණා නම් ඒක පොයින්ට් අවුට් කරන්න පුළුවන් එහෙම නෙමෙයි මේ ගමන ආවේ මම සුන්දර ගමනක් නෙමෙයි මම ආපු ගමනේ ගොඩක් තැන් තියෙනවා මම ස්ට්‍රේට් ෆෝවර්ඩ් නිසා මට ප්‍රශ්න ඇති වෙච්ච ඔබ කාගේ හෝ න්‍යාය පත්‍රයකට යටත් කරගන්න පුළුවන් බෑ හොඳටම විශ්වාසයි අනිවාර්යයි මුදල් කල්මනා කරන්න කරගන්න කොහොමද කාලයක් තිබුණා මුදලක් තිබුණේ නෑ කල්මනා කරකරණය කරගන්න සෝ මුදල් හම්බ කරන එක කොයිතරම් අමාරුද ඇත්තටම මහන්සි වෙලා මුදල් හම්බ කරන එක කොච්චර අමාරුද සහ මුදල් හම්බ වුණායින් පස්සේ මං හිටියට වැඩිය තවත් හොඳින් ඒ කියන්නේ හම්බල් වෙන්න ඕනේ ඉංග්‍රීසියෙන් කිව්වොත් කියන එකත් චූටි කාලේ ඉඳලා මගේ ඔළුවේ තිබ්බ දෙයක් මුදල් හම්බ වෙලා ඒ කියන්නේ මුදල් හම්බ කරන එක සහ ඒක පාලනය කරන එක මැනේජ් කරගන්න එක මං අර පටන් ගත්ත තැන කිව්වා වගේ මගේ ජීවිතේ අරමුණ මගේ දරුවෝ දෙන්න. එතකොට මං නැති තැන ඒගොල්ලෝ කෙලින් එන්න ඕනේ කියන එකම ටාගට් එකෙන් නේ මම වැඩ කරන්නේ. එතකොට ඒ නිසා මං ෆයිනෑන්ෂලි මම හිතන්නේ මම වියදම් කරන්නේ හම්බ කරොත් විතරයි. මං හම්බ කරලා තියෙනේ ඔය ඇදලා වියදම් කරන්න. රට තුල පවතිනවා දේශපාලන වේදිකාවන් තුල දේශපාලන කතා ඒ වගේම සමාජ කණ්ඩායම් අරගල කරනු මේ සිද්ධීන් සිදුවීම් පිළිබඳ ඔබට තියෙන අදහස මොකක්ද? ඒගොල්ලන්ගේ පර්සනල් ඉෂුව එකක්. පොලිටිෂියන්ස්ලා පොලිටිෂියන් කෙනෙක් වෙන්නේ එයාගේ මෙන්ටැලිටි එක ඒකට ගැළපෙන නිසා. ඒ වගේම සාමාන්‍යයෙන් අරගල කරන්නේ ඒගොල්ලන්ට මොකක් හරි අඩුපාඩුවක් තිබ නිසා මම මුලින්ම කිව්වේ මං මට උපාධියක් තියෙනේ මනෝවිද්‍යාවට. එතකොට මං ඒගොල්ලෝ ඒ හැම කෙනාම හැම වේදිකාවක්ම හැම ස්පීච් එකක්ම හැම දෙයක්ම දකින්නේ විනිවිදව. ඉතින් ඒ නිසා මට හිතෙනේ ඒගොල්ලන්ගේ පර්සනල් ඉෂුව එකක් ඒක. තම තමන්ගේ පර්සනල් මැටර්ස් ඒක. හැර ඉතින් ඒක ගැන හිතලා අපි වැටෙනවත් නැත්නම් ඒක අපි ඔළුවට දාගන්නවත් නැත්නම් මේම වෙච්ච නිසා අපිට මුකුත් කරගන්න බැරි වෙයි ඉස්සරහට කියලා හිතන්නවත් විදියක් මේ අරගල කිරීම තුලින් ඔවුන්ගේ අභිප්‍රාය නැත්නම් ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්ද ඒක ඉතින් 50-50 stands a chance කියන්න පුළුවන් සමහර වෙලාවල් වල එළියට පේන එකමද ඒගොල්ලන්ගේ ඇත්ත අරමුණ කියන එක අපි දන්නේ නැහැනේ අපි දකින්න එකද ඇත්ත අරමුණ කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා 50-50 තියෙනවා. සමහර වෙලාවල් වල මිනිසුන් නිසා මිනිසුන්ට පණ තියෙන නිසා හැංගීම් වලට යටත් වෙන නිසා ප්‍රශ්නවල මෙජොරිටි පැත්ත දෙපැත්ත බෙදෙන නිසා සමහර විට 50-50 chances තියෙනවා. යම් දේශපාලන පක්ෂයකින් දේශපාලන න්‍යාය පත්‍රයක් ඔස්සේ ඔබ දැක ගන්නට පුළුවන් වෙයිද? අමෝනේ කවදක්වත් නැහැ. පොලිටික්ස් පොලිටිෂියන් කෙනෙක් වෙන තරම් මං හිතන්නේ එච්චර මගේ හිත හයිය නැහැ. ඒ කියන්නේ මං කිව්වේ මම I'm like a glass of water. පොලිටිෂියන් කෙනෙකුට එහෙම වෙන්න බෑ. නිහඬ පුද්ගලෙක්. යම්
කිසි තැන්වල මම නිහඬයි. අවශ්‍ය වෙලාවට විතරයි මගේ හඬ අවදි වෙන්නේ. ඔබේ හඬ ඔබ ඔබේ වාසියට පමණක්ද භාවිතා කරන්නේ? එහෙම නෑ. අනුන්ගේ කොහොමත් මෙහෙම එකක් තියෙනවා. මගේ ජීවිතේ මම අර මුලට ආවා නම් මම සිංගල් පේරන්ට් කෙනෙක් විදියට මට චරිත දෙකක් ගෙදර රඟපාන්න වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. එතකොට ඒ චරිත දෙක රඟපානකොට මගේ වෘත්තිය මම කරන දේ මම කරනකොට මගේ කලා කටයුතු වල යෙදෙනකොට මේ දේවල් කරනකොට තව දෙයක් කරන්න වෙලා නැති තරම් තව දෙයක් ගැන හිතන්න තව දෙයක්කට ඔළුව යොමු කරන්න වෙලාවක් නැති තරම් අර හැමදේම මගේ කොයි ඉන්ටර්විව් එකට ගියත් කොහෙ ගියත් end of the day උත්තරේ වෙන්නේ මගේ දරුව දෙන්න. ඇත්තටම ඔබ චරිත දෙකක් රඟපාන්න වෙනවා සමහර තැන්වල. සමහර තැන්වල මටත් හිතා ගන්න බැරි තරම් මම strong වෙලා පෙන්නන්න වෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා මම මේ කියපු තරම් මම ඇතුළාන්තේ මගේ strongද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඒ දෙන්නව කෙලින් කරන්න ඒ දෙන්නගේ ගමන සාර්ථක කරන්න ඒ දෙන්නගේ දැක්ම ඒ දෙන්නගේ vision එක පැහැදිලි කරන්න මට ඒ චරිතය රඟපාන්න වෙනවා. මම උදේ ඒ කතාව ඒගොල්ලන්ට යම් කිසි ඇඩ්වයිස් එකක් දුන්නා නම් මං රෑ නිින්දට ගිහිල්ලා කල්පනා කරනවා මේක මෙහෙම වුණොත් මං ඊළඟට ගන්න ස්ටෙප් එක මොකක්ද කියලා. ඉතින් එහෙම සිටුේෂන්ස් තියෙනවා මං හිතන්නේ ඕනම සිංගල් පේරන්ට් ඇත්ත සිංගල් පේරන්ට් කෙනෙකුට. සිංගල් පේරන්ට් කියන්නේ ඉස්සලාම අපේ රටේ මිනිස්සු සමහර වෙලාවට ඒක වරදවා තේරුම් අරන් ඇති. සිංගල් පේරන්ට් කියන්නේ ෆිසිකලි ෆයිනෑන්ෂලි දෙකම අම්මා කෙනෙක් දරුවන්ව තනියම රැක ගන්න එක. ඉතින් ඒ දෙකම මම කරන නිසා මං හිතන්නේ it's not hard. ඉතින් චරිත දෙක රඟපාන්න වෙනවා හැම වෙලෙම නෙමෙයි සමහර තැන්වල. ඔබ විශ්වාස කරනවාද ඔබේ චරිතය තුළින් සමාජයට යහපත් පණිවිඩයක්? අනිවාර්යයි. සාමාන්‍යයෙන් කාන්තාවක් ගත්තොත් මං හිතන්නේ මාව එක්සැම්පල් එකට ගන්න පුළුවන්. මොකද මගේ ගම නෙමෙයි මේක. මගේ භාෂාවත් නෙමෙයි. මගේ නෑදෑයොත් නෑ. මං අඳුරන කට්ටියක් නෑ. මං දන්න කට්ටියක් නෑ. මං පාරවල් දන්නෙත් නෑ. මං ලැංග්විජ් දන්නෙත් නෑ. මං දරුවෙක් එක්ක කොළඹට එන්නේ. එතකොට මේ ගමන මට එන්න පුළුවන් නම් කාගෙන්වත් උදව්වක් නැතුව ඕන කෙනෙකුට පුළුවන් වෙයි. රටේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වර්ධනය වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? එක ටෙන්ෂන් අඩුකම කියලා මට කියන්න පුළුවන්. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ දේවල් කරන්නේ කාගේ හරි දරුවෙක්නේ. කාගේ හරි දරුවෙක් තමයි මේක යූස් කරන්නේ. ගෙනල්ලා දෙන්නෙත් කාගේ හරි දරුවෙක්. ලංකාවට ගෙන්නන්නෙත් කාගේ හරි දරුවෙක්. ඉතින් ඒ ෆැමිලි බෑග්‍රවුන්ඩ් එකේ අඩුපාඩුවක් විදිහට මම ඒක දකින්නේ. ළමයෙක් වරදක් කරනකොට ඒ ළමයාට ෆින්ගර් එක පොයින්ට් අවුට් කරන්න බෑ. ඉස්සෙල්ලාම ඒක පටන් ගත්තේ කොහෙද කියලා හිතන්න ඕනේ. ඒ පසුබිම ඒ ආභාෂයක් හොයෙන්ද ලැබුණේ කියලා හිතන්න ඕනේ. ඉතින් ඒකට මම හොඳ එක්සැම්පල් එකක්. මගේ දරුවෝ දෙන්නට මං දීලා තියෙන්නේ 100% ෆ්‍රීඩම්. එතකොට ඒ දරුවෝ දෙන්නා කරන හැමදේම දකිනකොට මට හිතෙනවා මේ විදිහට දරුවෝ හැදුවොත් මේ විදිහට දරුවන්ට පාර පෙන්නුවොත් හරි මඟ පෙන්නුවොත් දරුවෝ වැරදි වැඩ කරන්නේ නැහැ. ඉතින් ඩ්‍රග්ස් කියන්නේ දැන් සමහර වෙලාවට ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා දැන් ලංකාව ගත්තොත්. ඉතින් මං ඒක කියන්නේ එතන ෆවුන්ඩේෂන් එකේ අවුලක් තියෙන්නේ. ෆැමිලි බෑග්‍රවුන්ඩ් එකේ අවුලක් තියෙන්නේ එක. ඔබ කියන්නේ මේ ව්‍යාප්තිය පවුල තුළින් අපිට අවම කරගැනීමේ හැකියාව තිබෙනවා. අනිවාර්යෙන්. උදාහරණයක් ගත්තොත් මගේ කෙල්ලෝ දෙන්නට මම බනින්නේ. විහිළුවට ගහ ගන්නවා බනිනවා. හැබැයි ඇත්තටම ප්‍රශ්නයක් වෙද්දි මම බනින්නේ. මං කවදාවත් සැර කරලා නැහැ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක. කවදාවත් බැනලා නැහැ. අතක් උස්සලා නැහැ. ඒගොල්ලෝ මගේ මූඩ් එක දිහා බලලා
මට දුක හිතිලාද මගේ ඇස් දෙකට කඳුළු පිරීලාද කියලා බලලා ඒ වැඩේ අතහරිනවා වචනයක්වත් කියන්න ඕනේ නැහැ මගේ පොඩි දරුව ගත්තොත් රෝස් රෝස්ට මං කවදාවත් බනින්න ඕනේ නැහැ රෝස් මගේ මූණ දිහා බලලා ඒ කරන දේ අතහරිනවා අංජලිත් එහෙම තමයි අංජලි මොන හරි දෙයක් වුණාම මගේත් එක්ක කතා කරන්න මූණට මූණ කතා කරන්න එන්නේ නැහැ නංගිට කතා කරන්නේ මුලින්ම අම්මගේ මූඩ් එක අවුල්ද මං කොහොමද කතා කරන්නේ අම්මත් එක්ක මට ෆේස් කරන්න බැ සෙන්ටිමෙන්ටලි තමයි මම මේගොල්ලෝ හෑන්ඩල් කරන්නේ ගහලා බැනලා ඒගොල්ලන්ගේ ඊගෝ එක රිද්දලා ඒගොල්ලන්ගේ අතෙන් වෙච්ච වරද්ද පොයින්ට් අවුට් කරලා එහෙම බෑ අම්ම කෙනෙක් වුණාම දරුවොත් එක්ක සංවේදී වෙන්නත් ඕනේ මං හෑන්ඩල් කරන්නේ ඒ විදියට ඔබට ඔබව මුණ ගැසෙන්නේ කොතනින්ද මං කලින්ම කිව්වා මගේ දරුවෝ දෙන්නා ඉස්සරහා අම්මා කෙනෙක් විදිහට මං මේ මම කියලා මට දැනුනේ එතනදී ඊට පෙර මට මං ගැන එම වටිනාකමක් දැනෙලම නැහැ ඔබ ජීවිතේ ආසම කරන තේබුක මගේ දරුවෝ දෙන්න ආදරය කරන වැඩිපුර ආසම කරන සහ මගේ මුළු විෂන් එකම මගේ දරුවෝ දෙන්න විතරයි සමාජයේ යම් දෙයක් වෙනස් කරන්න ඕනේ නම් ඔබ වෙනස් කරන්නේ කොහොමද? හැම කෙනාම දන්න දෙයකින් මොකක් හරි වැඩක් කරන විදිහට ලෑස්ති කරන්න වෙනවා. මොකද මේ ලෝකේ මේ සමාජයේ මේ පෞල්වල වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ මිනිසුන් නිකන් ඉන්න නිසා. For example නිකන් අපි ගමු උදාහරණයකට Facebook එකේ comment එකක් දාන්නේ. වෙලාවක් තියෙන්න ඕනේ ෆෝන් එක බලන්න පුළුවන් වෙන්න ඕනේ පෝස්ට් එකක් චෙක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කෙනෙකුගේ පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වෙනුවෙන් ඩේටා එක වියදම් ඩේටා යූස් කරන්න ඕනේ වියදම් කරන්න ඕනේ ඩේටා එකට මේ හැමදේම කරන්න සාමාන්‍යයෙන් අපි ගමුකෝ විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 20ක් 30ක් ඒ වෙලාව නිකන් ඉන්න නිසානේ මං ඒක දැන් ගොඩක් වෙලාවට අපි මෙජොරිටි ගත්තොත් තව කෙනෙක් ගැන හොයන්නේ තව කෙනෙක් ගැන කමෙන්ට් කරන්නේ තව කෙනෙක් ගැන ඒගොල්ලන්ගේ හිස්ට්‍රි එක ගැන බොද වෙන්නේ මහන්සි වෙන්නේ හොයන්න මේ හැමදේම කරන්නේ වැඩක් තියෙන කෙනෙක් දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක කරන අතරේ ඔයාට ෆෝන් එක චෙක් කරන්න වෙලාවක් නැහැනේ ඔයා ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ඉක්මනට ගිහිල්ලා බ්ලේස එක මාරු කරගෙන ඇවිල්ලා වාඩි වෙනවා. ඒ ටිකට ඔයා පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්නේ නැහනේ. ඒකට හේතුව ඔහට වැඩක් තියෙනවා. වැඩ නැති මිනිස්සු නිසා තමයි සමාජයේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා මේ වැඩ නැති මිනිස්සුට වැඩක් කරන්න පුළුවන් විදිහක් ලෑස්ති කරන්න පුළුවන් නම් මං හිතන්නේ රටත් ගොඩේයි, පවුලත් ගොඩේයි. ඒ ක්‍රියාමාර්ගය ගන්නවා නම් අපි ආකල්පමය විදිහට වෙනස් වෙන්නට ඕනි. අනිවාර්යෙන් තම තමන් ගෙදර ඉන්න මම හැම වෙලෙම කියන දෙයක් තමයි දැන් මට ගොඩක් වෙලාවට මිනිස්සු කතා කරනවා මම පින්දහම් කරනකොට මම මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තම ගොඩක් මිනිස්සු මට කතා කරනවා අපිට මේක නෑ උදව් කරන්න මේ මෙහෙම කරන්න මේක උදව් කරන්න කියලා මම මේ කල්පනා කරන්නේ උදව්වක් කෙනෙකුගෙන් ඉල්ලන්න කලින් Tamanට කරන්න පුළුවන් මොකද්ද කියන එක හැම කෙනාම හිතනවා නම් يعني අපිට බැරි දෙයක් නෑනේ දැන් ඔය කතා කරන ඕන කෙනෙකුට බත් පැකට් ටිකක් හදලා විකුණ ගත්තත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. කරන්න බැරි දේවල් නෑ. ගෙදර ඉඳගෙන මිනිසුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වැටෙන්න බෑ. මිනිස්සු වැටුණා නම් මේම වැටෙන්න ගියොත් මානසිකව වැටෙන්න ගියොත් ෆයිනෑන්ෂලිත් වැටෙනවා. මානසික මට්ටම හොඳට තිබුණොතින් ෆයිනෑන්ෂලි මොන හරි දෙයක් කරගන්න පුළුවන්. ඒක කවුරු හරි ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න මේ දේ ප්ලෑන් එකක් දීලා මේ වැඩේ කරන්න කියනවට වැඩිය ගෙදර ඉන්න හැම කෙනාම නිකන් ඉන්න ඒ කියන්නේ if in case මේක බලන මනුස්සෙක් අයුම නිකම්මනේ ඉඳගෙන ඉන්නේ කියන හැඟීම එනවා නම් මේ පැය 24ම නිකම් මගේ ගෙවුනේ කියලා හිතෙනවා නම් අද දවස පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම් මම මොනවද කරලා තියෙන්නේ මං කෑව නිදාගත්තා ෆෝන් බැලුවා නැත්තම් මං නිකන් ඉඳගෙන හිටියා නැත්තම් මං කායක හරි කතා කරා මේ මේ දේවල් ගැන මතක් වෙනවා නම් හිතෙනවා නම් මේ ජීවිතේ හරි කෙටි අපි අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ මේකද දන්නේ මගේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක මං යනකොට යයිද දන්නේ නැහැ මගේ පණ එහෙම හැංගීමෙන් වැඩ කරොත් අපිට ටයිම් නැහැ අපිට බොහොම කෙටි කාලයයි තියෙන්නේ මේ ටිකේ මේ ටාගට් එක කව කරගන්න ඕනේ කියන මයින්ඩ් සෙට් එක වැඩ කරන්න පුළුවන් පළමු පෙම්වතාව මතකද? පළමු පෙම්වතාව මතකයි. අනිවාර්යයි.
පළමු පෙම්වතා කියන්නේ පෙම්වතා මගේ පෙම්වතා නෙමෙයි. මගේ ටෙනිස් කෝච්ට තමයි මම ඉස්සෙල්ලාම මට ක්‍රෂ් එකක් තිබුණේ. මොකද උනේ? එයා දන්නේ නැහැ. එයා කොහොමද දන්නේ ඒක? එයා නිසා තමයි ටෙනිස් මට ටෙනිස් වලට ගෝල් මෙඩල් 16ක් තියෙනවා. මම ඒෂියන් කප් සෙල්ලම් කරා, ඒ ලෙවල්ස් කරාදී. මම හිතන්නේ ඒ ගමන ගියේ මේ ටෙනිස් කෝච් නිසා. පරාජ වෙලා තියෙනවද? ඕනි තරක්. මුළු ලොකම පරාජය? එහෙම එකක් නෑ. පරාජයට වැඩිය දිනලා තියෙනවා. හිත රිදිලා තියෙනවද? අනන්ත. දැනෙන්නම හිත රිදුණු දවස? එහෙම නෑ. ඕනේ තරම් හිත රිදීම් වෙලා තියෙනවා. හිත කොච්චර රිදුනත් ඒක මගේ මූණෙන් පෙන්වන්නේ නෑ මම. මගේ හිත රිදෙනවා, මගේ පපුව ඇතුලේ රිදෙනවා, මගේ හුස්ම හිර වෙනවා කියන එක මගේ දරුවෝ දෙන්න දැනගන්න මම කිසි දවසක තියලා නෑ. ඔබව වෙනස් කළ පුද්ගලයෙක් ඉන්නවද? අනිවාර්යෙන්. මගේ දරුවෝ දෙන්න. මගේ ජීවිතේ වෙනස් කරේ, මගේ චරිතය වෙනස් කරේ, මාව වෙනස් කරේ. මේ හැමදේම මං හිතන්නේ අංජලිගේ පස්සේ රෝස් නිසා මං සෑහෙන වෙනස් වෙලා ඇති. මං මගේ ගමන හැරිලා බලද්දි අංජලි ෆොලෝ කරන්නේ මාව. අංජලි කරන්නේ හැමදේම මං කරන විදිහ. හැබැයි රෝස් අවිල්ලා 2000 කිඩ් ජෙනරේෂන් මොඩරේට් ජෙනරේෂන් එක ඉපදිච්ච දරුවෙක්. ඉතින් සමහර වෙලාවට එයත් එක්ක කෝප් අප් කරන්න වෙනවා මට. මං හිතන්නේ මගේ ජීවිතේ මම කියන මේ මමද කියලා හිතන තරම් මම වෙනස් වුණේ මගේ දරුවෝ දෙන්න නිසා. ඔබ ධනාත්මක කෙනෙක්. එහෙම ලොකුවට නෑ. හැබැයි සාමාන්‍ය විදිහට කාලා බීලා පින්දහම් කරගෙන මං නැති වෙච්ච දවසට මගේ දරුවෝ දෙන්න ඔලෝ උස්සන් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදාගෙන යන කෙනෙක්. තන වචනෙන් ඔබ ගැන කිව්වොත්? I'm like a clear glass of water. අවසාන වශයෙන් හාට් ටෝක් ගැන කතා කරමු. මේ ප්‍රෝග්‍රෑම් එකට මට ඉන්වයිට් කරාට බොහොම ස්තුතියි ඉස්සෙල්ලාම. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකට මට කතා කරාට පස්සේ මම මේ ප්‍රෝග්‍රෑම් බැලුවා. ඉක්මනට මම වැඩක් ෂෝ එකකට යනින් ගම ඉයර්ෆෝන් එක දාගෙන ඉක්මනට බැලුවේ. එතකොට මං හාට් ටෝක් වලට යන්නේ නැහැ. හාට් ටෝක් ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නැහැ. ඒකට හේතුව මේ මම ඕනි දෙයක් කෙලින් කියන්න කැමති නැහැ කියන එක නෙමෙයි. මම නිකන් කතා කරන්නේත් මේ විදිහට තමයි. මම කැමරා එකේ ඉස්සරහා ලතාවට නිකන් හදාගෙන කතා කරන කෙනෙක් නෙමෙයි. මේක තමයි මගේ විදිය. ඒ කියන්නේ මාත් එක්ක කරන හැම ප්‍රෝග්‍රෑම් එකම හාඩ් ටෝක් හා සමානයි. ඒ නිසා මම ස්පෙસિෆිකලි හාඩ් ටෝක් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තෝරගෙන කරන්න ඕන. හැබැයි මේකට ඉන්වයිට් කරපු මම දන්නේ නැහැ ඕගලන් කෝඩිනේට් කරපු ඒ ගර්ල් හරිම ස්වීට්. මං හිතන්නේ හොඳ මාකටිය කෙනෙක්. එයාට පුළුවන් ඕනම කෙනෙක්ව මෙතනට ගෙන්නලා වාඩි කරවන්න. ඉතින් ඔයාද කතා කරේ, තව කෙනෙක්ද කතා කරේ කියලා මම දන්නේ නැහැ. හැබැයි කතා කරපු විදිහට ඩාලින් මට එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන වචන ඉවර වෙනකන් එයා ස්පේස් එකක් මට තිබෙන්නේ නැහැ. ඒ නිසා මට මෙතනට එන්න වුණා. මම සාමාන්‍යයෙන් මං ගෑනු ළමයින්ට හරි ආදරෙයි. ගෑනු ළමයින්ගේ වැඩක් කිව්වම මං මගේ වැඩ චුට්ටක් පැත්තක තියලා යනවා. පිරිමි ළමයි තරහ වුණාට මට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. අනිත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක කෙටි නිසා ඕනම කෙනෙක් බලනවා. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රොඩියුසර්ගේ ස්ක්‍රිප්ට් එක, ඔයාගේ ප්‍රසන්ටේෂන් එක, මේ කන්සෙප්ට් එක ඔක්කොම හරි ලස්සනයි. ඉතා සාර්ථක ප්‍රෝග්‍රෑම් එක. ස්තුතියි ඔබට. තවත් දවසක හවසක අපි හමුවෙමු. Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.